කොහමද යාළුවනේ මම අද ඔයාලන්ට කියලා දෙන්න යන්නේ 1x bet වගේ නේ bet කරන්න පුළුවන් මේ site එකේ මේක bet කරන site එක ගන්න මේක exchange එකක් Binance Bybit එක වගේ මේක exchange කරන website එක මේක ගොඩක් කට්ටිය දාන Pixel Pay එක මේක හරිම ලේසි crypto wallet එකක් විදියට use කරන්න මේ තියෙන මගේ wallet එකේ පොඩි පොඩි ගණන් ටිකක් තමයි තියෙන්නේ වැඩි විස්තර කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි ගැන දාන්න ඇති මේ ගොඩක් අය මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙත් 1x bet එකේ අනිත් bet කරන වෙබ්සයිට් වල වගේ මේකෙත් අපිට පොඩි ගේම්ස් ගේම් තියෙනවා 1 2 3 ගේම් 4ක් වගේ 5ක් තියෙනවා මේ ගේම් පහෙන් ගොඩක්ම ජනප්‍රිය මේ ක්‍රෑෂ් කියන ගේම් එක ඔයගොල්ලෝ හොඳටම දාන්නවා මේ ක්‍රෑෂ් ගේම් එක මේ දින ක්‍රෑෂ් ගේම් එක මම අද ඔයගලන්ට කියලා දෙන්න යන මේකේ පරාද වෙන්නේ දු කොහොමද ගහන්නේ කියලා සෙල්ලම් කරන්නේ කියලා මේක මම ගොඩක් try කරලා තියෙනවා සල්ලි නැති කරගෙන තියෙනවා සල්ලි නැති වෙලා තියෙනවා එහෙම එහෙම try කරලා තමයි මේ දේවල් හොයාගත්තේ මම TRX වලින් තමයි bet කරන්නේ මේකේ හොඳක් තියෙන දැන් 1x bet එකේ අඩුම bet කරන්න පුළුවන් රුපියල් 100න් හරි එක්කෝ අර වෙන ගේම් එකක් දැම්මොත් ඒක රුපියල් 40කින් ඒ වගේ තමයි bet කරන්න තියෙන්නේ මේකේ එහෙම නැහැ මේකේ රුපියලකින් වුණත් bet එකක් දාන්න පුළුවන් කියන්නේ බලන්න ඔයාලට TRX 0.5 0.5 100න් ගැන රුපියලටත් අඩු bet එකකින් වුණත් bet කරන්න පුළුවන් කොඩි මොඩි ගානක් තියදී වුණත් බැලන්ස් එක වැඩි කර ගන්න පුළුවන් ඉක්මනට මම කියලා දෙන්නම් මේ කරන්නේ කොහොමද කියලා මගේ බැලන්ස් එක අනුව මම මෙතන bet කරන ගාන හදා ගන්නවා මේක මැක්ස් දාමු කොපරිම මැක්ස් දාලා මම මේ ගේම් එක ප්ලේ කරලා තියෙන හින්දා මම දන්නවා මේක උඩරිම මේ ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්නේ ක්‍රෑෂ් කියන්නේ දෙකට නොයා ක්‍රෑෂ් වෙන උඩරිම 7 සැරයක් 8 සැරයක් 9 සැරයක් වගේ උඩරිම මේ වගේ තමයි ක්‍රෑෂ් වෙන්නේ සමහර වෙලාවට 10 සැරයක් එක දිගට දෙකට අඩුවෙන් ක්‍රෑෂ් වෙන වෙලාවල් තියෙනවා ඒක බැලන්ස් වෙන විදිහට බෙට් එක මෙතන මේ හදා ගන්න බැලන්ස් එක මේ bet කරන bet amount එක මම දැන් මෙතනින් හදා ගන්නවා 1 2 3 4 5 6 7 8 9 11 12 13 14 මගේ 14කටම හදා ගන්න පුළුවන් 15ම තියෙනවා 15ම තියලා මෙතන auto bet දාන auto bet නැතුව ඔයගලන්ට මේක manual bet කරන්න පුළුවන් manual bet කරනවා හැමලාම කියන්නම් මෙන්න මෙතන උඩ තියෙනවා මෙතන bet යන විදිය මෙතන ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් එක දිගට දෙකට අඩුවෙන් bet දෙකට අඩුවෙන් crash වුණොත් plane එක 3 4 ගමනක් ඊළඟට අනිවාර්යෙන් දෙකට එහා පැත්තේ යනවා මේ වගේ දෙකට අඩුවෙන් සමහර වෙලාවට 8 සැරයක් 9 සැරයක් වගේ එක දිගටම crash වෙනවා දෙකට අඩුවෙන් ඒකින් ද ඔයගොල්ලෝ තව මේක සෙල්ලා පොඩි ගණන් දාලා කරගෙන කරගෙන යනකොට ඔයාලට වැඩි තේරෙනවා තව දෙයක් තමයි අනිවාර්ය සමහර ඒවා ක්‍රෑෂ් වෙනවා එකේදිම ක්‍රෑෂ් වෙනවා තින් එහෙම ඊළඟ එක අනිවාර්යෙන් 1.5ටවත් යනවා එතකොට ඔක බෙට් එකක් මේ දාලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මෙතන නම් මම ඔටෝ බෙට් කරන්නේ මොකද මේක දිහා බලන් ඉන්න ඕනේ නැති හින්දා මම ඔටෝ දැම්ම මෙතනින් ඔටෝ දාලා මෙතනින් බෙට් ඇමවුන්ට් එක හැදුවා හදලා ඊට පස්සේ මෙතන පල්ලෙහාට එනවා මෙතන පේ අවුට් එක දෙකෙන් දාලා තියෙනවා ඊට පස්සේ ඔන් ලොස් කියන එක 100ට දැම්මා ඒ කියන්නේ පළවෙනි බෙට් එක ලොස් වුණොත් දෙවෙනි බෙට් එක ඔටෝම 100ට 100ක් වැඩි වෙලා වැටෙනවා ඒ කියන්නේ මෙතන 0.01 නේ බෙට් එකට දාලා තින්නේ පළවෙනි එක පරාද වුණොත් දෙවෙනි එකේදී 0.0 දැන් මෙතන මේ 2x කියලා තියෙනවා 0.2ක් වැටෙනවා ඊළඟ එකත් ලොස් වුණොත් 0.4ක් වැටෙනවා ඊළඟ එකත් ලොස් වුණොත් 0.8ක් වැටෙනවා ඒ විදිහට තමයි මේක යන්නේ ඉතින් මම මෙන්න මේ විදිහට හදාගෙන ආගේ බැලන්ස් එක වැඩි නම් TRX ප්‍රමාණයක් ඉතින් මෙතන TRX 500ක් වගේ තියෙනවා කියලා TRX 500ක් තියෙනවා ගොඩාක් රිස්ක් එක අඩු එක බෙට් එකකට රුපියල් 20ක් විතර වැටෙන දාලා දවසට ගේමක් නැතු රුපියල් 500ක් 1000ක් හොයන්න හරිම ලේසියෙන් පුළුවන් මෙතන TRX 500ක්වත් තියෙනවා නම් කිසිම රිස්ක් එකක් නැතුව ඔයාලට කරන්න බෑ මම දවස් 3 4ක් එක දිගටම ඔටෝ බෙට් දාලා තිබ්බේ මෙතන මම
ටRS 50ක් දාලා තමයි මේ ටික ටික වැඩි කරගෙන යන්නේ. දවසට මගේ ටාගට් එක ටRS 10ක් 15ක් වගේ තමයි බැලන්ස් එක වැඩි කර ගන්නකම් හිමීට කරන්නේ. මේ විදිහට දාලා මෙතනින් ස්ටාර්ට් ඔටෝ බෙට් කියලා දෙන්න තියෙන්නේ එච්චරයි. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔන් ලොස් එක 100ට 100ක් දා ගන්න 190ක් හරි. එතකොට මෙහෙම දාලා මෙතන අනිවාර්යෙන් පේ අවුට් එක දෙක දා ගන්න. ඔයාලට කැමති විදිහට වෙනස් කර ගන්න. පේ අවුට් එක 3 දාන්නත් පුළුවන්. මොකද සමහර වෙලාවට 3ට යන්නේ නැතුව ගොඩක් සැරයක් මේක ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. දැන් මෙතන උඩ බැලුවොත් මේ බලන්න 1.3m ක්‍රෑෂ් වෙලා 1.3යි ආයේ 1.04 1.4 1 1 3 1 8 එක දිගට මේ වගේ තුරස් වෙලා තියෙනවා. ඔයාලට මම පෙන්නන්න මම බෙට් කරපුවා මගේ පරණ බෙට් මේ තියෙන්නේ. මේ ඔක්කොම ඔටෝ බෙට්. බලන්න මෙතන මෙතන එක බෙට් එකක් ලොස් වෙලා තියෙනවා මෙතන. එතකොට මේ මෙතන ලොස් වෙලා තියෙන බෙඩ් එක ඊළඟට ඩබල් වෙලා මෙතන ඉඳ වැල්ලා ඒක ප්‍රොෆිට් වෙලා තියෙනවා 3 බෙඩ් එක. ඒ විදිහට තමයි මේක කරන්නේ. ඒකින්ද ඔයගලන්ට මේ රුපියල් 1000ක් යන TRX සාමාන්‍ය TRX 50ක් දාලා වුණත් මේක හිමීට අප් කරගෙන යන්න පුළුවන්. ඊට වඩා ලොකු ගාණක් දාන්න පුළුවන් නම් ලොකු ගේමක් ගහ ගන්න පුළුවන්. කිසිම අවදානමක් නැහැ. අවදානමක් ගොඩක් අඩුයි. ඒකින් දාලා බය නැතුව මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. අර වගේ නෙවෙයි 100ක් 100ක් දාලා ලොස් වෙනවට වැඩිය අවදානම අඩු. මේ රුපියල් 10ක් රුපියල් 5ක් වුණත් දාලා හිමීට බැලන්ස් එක අප් කරගෙන යන්න පුළුවන්. යාළුව පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් එක තියෙනවා. ඒකෙන් ගිහලා පික්සෙට් යුසෙට් පේ account එක හදාගන්න. හදාගෙන මේ විදිහට බෙට් කරගෙන යන්න. මම මේක වීඩියෝ එක අවසානයේ දාන්නම්. මේ ඔටෝ බෙට් එන්න දාලා තිබිච්ච වීඩියෝ එකක් පාස්පෝර්ට් කරලා මෙතන ඔයාලට ඩිපොසිට් කරගන්න විදිහ මම කියලා දෙන්නම්. මෙතනින් කොයින් ඕන එකකට USDT දාගෙන බිට් කොයින් දාගෙන ඕන එකකට කොයින් ස්වැප් කරගන්න පුළුවන්. කන්වර්ට් කරගන්න පුළුවන්. කිසිම ෆී එකක් නැහැ. මෙතන ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා මෙතන වොලට් ඇඩ්‍රස් වොලට් එකට ගියා. වොලට් එකෙන් ආ බිට් කොයින් එතෙරුන් කොයින් ලයිට් කොයින් ඕන කොයින් එකක් ඩිපොසිට් කරන්න පුළුවන්. ආ TRS ඩිපොසිට් කරනවා නම් ඩිපොසිට් කියන බටන් එකට මේක ඔයා ඕන එකක් ඩිපොසිට් කරගෙන මේක ඔයා ලේසි කොයින් එකකට මාරු කරගන්න. මේ වගේ බැලන්ස් එක වැඩි වෙන කොයින් එකකට මාරු කරගන්න. USDD 50ක් අරගෙන TRX වලට මාරුවොත් ලොකු බැලන්ස් එකක් වෙනවා. එතකොට අර මාටින්ගේල් සිස්ටම් එකට යන්න පුළුවන්. ඩබල් කරගෙන ඩබල් කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ඩිපොසිට් කියන එක ගෙවුවා. මෙතන වලට් ඇඩ්‍රස් එක කොපි කරගත්තා. මාට් ඩිපොසිට් එකක් කරගන්න පුළුවන් මේ විදිහට. එහෙනම් යාළුවෝ ෆියුසෙට් පේ එකක් හදාගන්න. ඔයගලන්ට TRX USDD ගන්න ඕන නම් ඒ ගන්න ක්‍රම සහ ගන්න අය මම ඔයාලට සම්බන්ධ කරලා දෙන්න. වීඩියෝ කමෙන්ට් එකක් දාන්න. පල්ලෙහා ලින්කෙන් ගිහිල්ලා account එක හදාගන්න. තව දෙයක් තියෙනවා යාළුවනේ. මේකත් හරි මාදක. මේක අවදානමක් නෑ. කොර පොඩි අවදානමක් තියෙනවා. හදිසියාලි ප්‍රථම පළවෙනි බෙට් එකත් පරාද වෙලා දෙවෙනි එකත් පරාද වෙලා තුන්වෙනි එකත් පරාද වෙලා හතරවෙනි එකත් පරාද වුණා කියලා. ඊළඟ බෙට් එක හදිසියේ වැටෙනකොට ඔයාලේ ඉන්ටර්නෙට් එක ඩිස්කනෙක්ට් වුණොත් හරි නැත්නම් ඔයාලා කෝල් එකක් හරි ආවොත් ෆෝන් එක ඩිස්කනෙක්ට් වුණොත් මේ බෙට් එක කැන්සල් වෙනවා. එතකොට අරක රිකවරි කරන්න වෙනවා ආපහු ඔයාලට මුලින් ඉඳන්. සමහරට එක දිගට බෙට් හතරක් පහක් පරාද වෙලා තියෙන වෙලාවක ඒ වගේ දෙයක් වුණොත් නම් සොරිම තමයි. ඒකත් ඔළුව තියාගෙන කරන්න මට නම් ගැටලුවක් නැහැ. මම ලැප්ටොප් එක කරන්නේ වයිෆයි කනෙක්ෂන් එකක් තියෙනවා. හදිසියේ කරන්ට් එක ගියොත් විතරයි ඩිස්කනෙක්ට් වෙන්නේ. නැත්තම් කම්පියුටර් එක ගන්නකොට සමහරවිට කරන්ට් එක ගියත් මේක වෙන්න පුළුවන්. ඒකනත් ඔළුව තියාගෙන මේ වැඩේ කරන්න හොඳ කල්පනාවෙන් ගොඩක් ස්තුතියි ආලෝනේ.